स्तुति सुजीत। විශ්වමඩුව බටහිර ප්‍රදේශයත් එල්ටීටී ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට ආරක්ෂක හමුදාව සමත් ඇති. කොටිනායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සංවේ සිටි බවට සැකකිරීම ප්‍රධාන පෙළේ අතිසුකෝපභෝගී භූගත මාලිගාවක් විශ්වමඩුව ප්‍රදේශයෙන් සොයා ගැනේ. මේ පිළිබඳ වාර්තාවක් ගෙනෙන අපනියෝජිත අනුර දොරකුඹුර. බටහිර ප්‍රදේශයේ බලය මුළුමනින්ම අත්පත් කර ගැනීමට විරෝධාර රණවීර වංශ මත් වුණා. මේ වෙන විට මින් ඉදිරි ප්‍රදේශයේ සටන් පවතිනවා. समस्त विश्व मंडु प्रदेश में एलटीटी त्रस्तवा दिन तम त्रस्त कटे दुवेन में भारी तकड़ की बिनवा वीरोदार रणवीरवान एल करन देवेंत प्रहार हमुए त्रस्तवा विश्व मंडु बटेर प्रदेश के आदि वीपसान वेलपिल्ले प्रभाकरन ने निशक वशे इन मैं प्रदेश सिटी बावट साधक पावत्वा विशेष इन मेजर जनरल जगत दास के नायकत्व नियुक्त कर्नल सेनरत बंडारे अति क्रियात्मक 572 बल सेना में हत्वन श्रीलंका बाबल हमदा රණවිරුවන් ඊයේ පස්සේ අත්පත් කරගත් සුපිරි බංකරය ඊට මනානි දසුණා. දියවැඩියා රෝගියෙකු භාවිත කරන බෙහෙත් ද්‍රව්‍ය මෙහිදී හමු වුණා. එමෙන්ම දියවැඩියා රෝගියෙකු සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකු වී සේවය මෙම ස්ථානයේදී ලබා දී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ දියවැඩියා රෝගියෙකු වන වේලපිල්ලේ ප්‍රභාකරන් මෙම සුපිරි බංකරය තුල සිටි බවට විශ්වාස කළ හැකි. එමෙන්න මෙතෙක් කිසිදු ප්‍රධාන පෙළේ බංකරයක දැක්විය නොහැකි ආකාරයෙන් විදුලි සෝපානයක් මෙහි පවතිනවා. විදුලි සෝපානයක් සහිත භූගත බංකරයක් හමු ප්‍රථම අවස්ථාව ලෙසද මේ සැලකිය හැකි. මේට අවශ්‍ය විදුලි බලය විදුලි යන්ත්‍රික ආදාය ලබාගෙන තිබෙනවා. එක්ක ශබ්දයේ පිටට නොඇසෙන ලෙසයි සවිකර ඇත්තේ. දේශන ශාලා නිදන කාමර හා සියලු පහසුකම් වලින් සමන්විත නාන කාමරයක්ද මෙහි පවතිනවා. මෙවැනි තත්ත්වයක් යටතේ ත්‍රස්තවාදී නායකයා මෙම සුපිරි බංකරය තුළ සිටි බවට රණවිරුවන් විශ්වාස කරනවා. අතරින් මෑත පරතුරම මෙහි ජීවත් වෙති බවටද සාධකතාවම ඉදිරිව පවතිනවා. මෙම ස්ථානයේ ආරක්ෂා කර ගැනීමට එල්ටීටී ත්‍රස්තවාදීන් ප්‍රබල උත්සාහයක් ගත්තද රණවිරුවන්ගේ උපක්‍රමශීලී ප්‍රහාරහමුවේ එය ව්‍යර්ථ විය තියා කාර්යයක් සටන් එදී අපට පැහැදිලි වුණා. 572 බලසේනාව පයත් 12 සීන රෙජිමෙන්ට් හා 3 ගජබා රෙජිමෙන්ටි රණවිරුවන් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් සම්පත් රැසක්ම මෙම ප්‍රදේශයේදී අතහැර පලා යාමටයි එල්ටීටී ත්‍රස්තවාදීන්ට සිදුව තිබෙන්නේ. ත්‍රස්තවාදීන් එක්රැස් වූ සාකච්ඡා කළ තවත් රැස්වීම ශාලාවක්ද විශ්වමඬු ප්‍රදේශයෙන් සොයාගත්තා. සියලු පහසුකම් සහිත මෙම රැස්වීම ශාලාව ආසන්නයේම භූගත බංකර කීපයක්ද පවතිනවා. සටන් බිමේ නවතම තොරතුරු සමගින් ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුළින් යලි තමුවෙමු. ඉසුරු අධිකාරී වසන්ත බණ්ඩාර සමග මම අනුර දොරකුඹුර විශ්වමඬු බටහිර ප්‍රදේශයේ සිට.